අපිට මේ සංසාර ගමනේ කවදා කොතැනකදී මොනියම් ආකාරයකින් හෝ උදව් කළ උපකාර කළ ණයගන්දෙනුන් ගණදෙනුවකට සම්බන්ධ වූ සියලුම දෙනාට අපි පිරිසිදු චේතනාවක් ඇතුව පින් දීලා පින් පවර්ලා පින් අනුමෝදන් කළා පින් පිහිටවලා පතුරවලා පින් දෙන්න ඕන. එතකොට සෑම කෙනෙකුටම පින් ලැබෙනවා. එතකොට අපි අර පින අල්ලගන්න උපාදානය කරගෙන අයිති කරගෙන අපිටම ප්‍රතිලාභයක් ලබන්න අපිටම ආපහු ඒ පිනෙන් ප්‍රයෝජනයක් ගන්න සංසාරෙ දික් වෙන්න කටයුතු කරන්නේ නැහැ. ඒකෙන් නිදහස් වෙන එකයි කියන්නේ පුණ්‍ය පාප පහිනස කියලා. එදකම ප්‍රහාණය කරන්න ඕන. ප්‍රහාණය කරන ක්‍රමය තමයි පිනක් ප්‍රහාණය වෙනක් පුත් දීලා පවර්ලා ඒක බලගතු කරන්න පුළුවන්. ඒක කුසලයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ කුණු කෙලස් ගති අයින් කරන්න පුළුවන්. දැන් ඔය පිනක් පින්කමක් කරලා මේ පින්කමෙන් Tamanටම යම්කිසි ආපහු ප්‍රතිලාභයක් ලබන්නට යමෙක් බලාපොරොත්තු වෙනවනම් අන්න අකුසල් පිටක්. මේ පින්කම කරලා Tamanටම ආපහු ප්‍රතිලාභයක් ඒක එක්ක ප්‍රසිද්ධියක් එක්ක ප්‍රචාරයක් එක්ක ප්‍රණාමයක් එක්ක ප්‍රශංසාවක් මේ ප්‍ර කියන වචනේ තියෙන්නේ Tamanටම ආපහු ලබා ගැනීම කියන බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම බලාපොරොත්තුවක් ඇතුව යමක් කරනවා නම් ඒක ප්‍රතිලාභයක් ප්‍රශංසාවක් ප්‍රචාරයක් ප්‍රණාමයක් ප්‍රසිද්ධියක් ප්‍රබෝධයක් මේ කියන මේ වචන වලින් කිව්වෝ. ඒ Tamanටම ලැබෙන දේවල් ආපහු ඒ ලැබෙන දේ ලබා ගන්න Taman කටයුතු කරනවා නම් ඒක උපාදානයක්. උපාදානය කරගත්ත ගමන් මේ සසරට බැඳෙන අර සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන ධර්මයට පත් වෙනවා. වැරදි කරන්න ඕනේ මොකද? තමන්ගේ ගාව තියෙන කෙලෙස් ගති කිලුටු ගති පුළුවන් තරම් අයින් ඉක්මනට අයින් කළා අත් කළා ඉවත් කරන්න. නිවන පතනවා කියන්නේ මේ සම්මත වචනයක්. ඔය ඕන කෙනෙක් නිවන පතලා තියෙනවද? හම්බෙලා තියෙනවද? නෑ. බුදුහාමුදුරුවෝ කිව්වේ දැන් මේක හරියටම තේරුම් ගන්න ඕන මේ පතනවා කියන එක බුදු දේශනාවේ දෙයක් නෙමෙයි. ඔක මේ පෙරදිග දේවාගම් සංකල්පයක්. ප්‍රාර්ථනා කරන්නේ අනිපර ලෞකික යමක් නම් අපිට ප්‍රාර්ථනා කරලා පතලා ගන්න පුළුවන්. හැබැයි මේක ලෞකික නෙමෙයි මේක ලෝකෝත්තර. මේක ලෝකෝත්තර කියන්නේ ලෝකයෙන් එතෙර වෙන්න. මේ ලෝක කියන්නේ අඳුර. අඳුරෙන් එතෙර වෙන්න අලෝක කියන தත්වයටපත් වෙන්න කරන ගන්න දේවල් අපි මේ කෙලෙස් අයින් කිරීමෙන්මයි කරන්න පුළුවන්. කෙලෙස් අයින් නොකර නිවන් ප්‍රාර්ථනා කර කර හිටලා හරියන්නේ නැහැ. ඒක ඉතින් අද හුඟක් අය කරන්නේ නිවන් ප්‍රාර්ථනා කරනවා මේ වැරදි දේවල් හරියට කරනවා. ඒවා නිවනට කිසිසේත්ම හේතු වෙන දේවල් නෙමෙයි. ඒවා තවත් සසර දුකට පත්වන්නට හේතුව සසර දික් වෙන්නට හේතු වෙන දේවල්.